පිතිකරුවන් විකට් පූජා කරද්දී පැතුම්ගෙන් විශිෂ්ට ඉනිමක්. ඔව් අද දීපවැත්තන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දවසේ ඉඳන් අද දවසේදී අපි කතා කරත් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වෙන අවස්ථාවක් හම්ුනේ නැහැ. අපේ සීළු මුදලා ලකුණු 174කට දැවී ගියා. ඉතින් ඊයේ දවස් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4යි දවල් තිබ්බේ. අද දවසේදී එක සෙෂන් එකක් ඉවර වෙන කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීළු දෙනාම දැවී ගියා. ඉතින් අපි කතා කරත් එම සමහර ක්‍රීඩයන් එල්ල කරපු පහරවල් අපි දැක්කා. නියෝජන දික්වැල් එල්ල කරපු පහර මම දන්නේ කත පහරක් අපිට ඒ පහරගෙන සෑහීමකට පත් වෙන්න බෑ. ඔහු දෙවියගේ විදිය ඒකම සුරංග ලක්මා දික්වල අවුට් වෙලා පන්දු දෙකකින් ලක්මා අවුට් වෙනවා. ඉතින් ඔහු එල්ල කරපු පහරත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඉතින් මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් විතරයි අර්ධශතකයක් ලබා ගත්තේ. තමයි පැතුම් නිසංක අපි කතා කරත් මේ ලකුණු 60ක් ලබා ගත්තා. පන්දු 133කින් නොදෙවි ක්‍රීඩා කර අංක තුන පිටිකර විදිහට ක්‍රීඩා කළා. ඉතින් පැතුම් ගැන කතා කරද්දී මම එක දිගට ටී 20 තරග 8ක් ක්‍රීඩා කළා. තමයි ඔහු මේ ඇවිල්ලා ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කරන පළවෙනි තරගෙත් වර්ෂතයක් ලබා ගන්න ඉඳ කතා කරද්දී මම ඕස්ට්‍රේලියාවත් එක්ක අර්ධශතයක් ලබා ගත්තා. ඒකම ඉන්දියාවට හැල ඉන්දියාවත් එක්ක දිවිසට අර්ධශතයක් ලබා ගත්තා ටී 20 වල. ඒ ඉවරච්ච ගාම ඔහු ඇවිල්ලා ටෙස්ට් වලත් ක්‍රීඩා කරන ඉතින් මම හැමදාම කියන වගේ පැතුම් කියන්නේ ඕල් ෆෝමැට් ප්ලේ කෙනෙක් ෆෝමැට් තුනටම ක්‍රීඩා කරන්න පුළුවන්. අපිට මතකයි වර්ල්ඩ් කප් එකේ සවුත් අප්‍රිකාත් එක්ක T20 World Cup එකේ ඔහු අර්ධශතයක් ලබාගෙන ඊට පස්සේ පැවිදි ටෙස්ට් තරගාවලියේ වෙස්ට් ඉන්ඩීස් එක්ක පැවිදි ටෙස්ට් තරගාවලියේ අර්ධශතයක් ලබාගන්න. ඉතින් මේ තමයි පැතුම්ගේ විශේෂත්වය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩා වැටුණා. නමුත් පැතුම් නිසංක නොසැලී සිටියා.